ඔබ කවුරුත් දන්නවා පැවති ජනාධිපතිවරණය අපේ රටේ අනාගත ඉරණමත් එක්ක තදින් බැඳිච්ච අපේ රටේ ගමන් මගේ කවරාකාර වනු ඇද්ද කියලා තීරණය වෙන තීරණාත්මක ජනාධිපතිවරණයක්. මමත් අනිත් සියලු දෙනාම වෙන් මේ ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය දුන් දායකත්වය දුන් සියලු දෙනාටම අපේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා. ඔබ ඔබේ කතිරෙන් කළේ මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම, මාතෘභූමිය අනාගතය යහපත් අතට පෙරළීම. මැතිවරණයකදී මීට පෙර පාවිච්චි නොකරන ලද ආයුධ පවා මේ මැතිවරණයේදී අපේ ප්‍රතිවාදීන් පාවිච්චි කළා. හඬ කැවීම් වීඩියෝ පට මීට කලින් මැතිවරණයකදී පාවිච්චි වුණේ නැහැ. ව්‍යාජ කූට ලේඛන ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයේ යටතේ වැරදි දිනයක් යොදාගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමරිකානු රටවැසිභාවය ඉවත් කරගෙන නැහැ කියන එවැනි කූට ලේඛන පවා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ සෑම කූට ලේඛනයක් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන නීතිය හමුවේ කූට ලේඛනකරුවන් රැගෙන ඒම සඳහා අපි කටයුතු කරන්න දැනටමත් තීරණය කොට තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ රුවන්වැලි මහසෑයේ. මා වැඩ බාර ගනිද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පාර වහලා තිබුණා සාමාන්‍යයෙන් සිදුවෙන ආකාරයෙන්. එතුමා තමන්ගේ නිල රථයෙන් ඇවිල්ලා බැස්ස ගමන් කිව්වේ වහම මේ පාර ආරීද. ගිනිනිවන රථයක් තිබුණා, විශාල රථයක්. මෙතන කිසිම ගින්නක් ඇති වෙන්නේ නැහැ මේක යවන්න කියලා. ඒ වගේම එතුමාගේ පින්තූරේ රාජ්‍ය ආයතනවල එල්ලීමෙන් වලකින ලෙස දැනටමත් නිවේදනය කළ තිබෙනවා. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය හැම රාජ්‍ය ආයතනයකම ප්‍රසිද්ධියට පත් කරන්න දැනටමත් ප්‍රකාශ කළ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊයේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නවා 2000කට වැඩි සේවක සංඛ්‍යාවක්. ඒක කොහොමද 250 දක්වා අඩු කරන්නේ කොහොමද කියන එක ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. එතුමා දූෂණය වළක්වමින්, නාස්තිය වළක්වමින් නව දේශපාලන පරිච්ඡේදයක් මේ රටේ මුලපිරීමේ ඉතා දැඩි පිපාසාවකින් පෙළෙනවා. අපි හිතනවා අපේ රටේ එවැනි අනාගතයක් අපේක්ෂා කරපු පක්ෂ විපක්ෂ මොන මත දරුවත් හිත යටින් එහෙම දිනයක් ගැන හීන දැකපු සියලු දෙනාම මේ සිදුවෙමින් පවතින පරිවර්තනයට තමන්ගේ ධනාත්මක සහයෝගය දෙයි. ඒ වගේම අපට වගකීමක් තිබෙනවා පහුගිය ආණ්ඩුව 2015 ජනවාරි 8 පෙර පැවති ආණ්ඩුවට අභූත චෝදනා නගලා, හොරකම් පිළිබඳ චෝදනා නගලා අවුරුදු 4 මාරක් ඔවුන් කරන ලද එක චෝදනාවක්වත් අධිකරණයක් හමුවේ සනාථ කරගන්න බැරි, ඒත් එවගින් තමන් කරන ලැබූ චෝදනා අසත්‍ය චෝදනා බව මනා ලෙස ඔප්පුකරු ලැබුවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අග්‍රාමාත්‍ය තනතුරෙන් යුක්ත ඒ දක්වා තිබෙන මේ ආණ්ඩුව ඉතා පරපතල දූෂණ චෝදනා රැසකට, නීති අවභාවිතාවේ යෙදවීමේ චෝදනා රැසකට වගඋත්තරකාර ආණ්ඩුවක්. ඒ පිළිබඳව නිවැරදිව නීත්‍යානුකූලව සොයා බලලා ඒව චෝදනා සත්‍ය නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන්න අපි ඉදිරිදී පිහිටවන රජය අනිවාර්ය වශයෙන් බලාපොරොත්තු වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම කොමිෂන් සභාවක් පත් කළා ඒ තිබිච්ච ආණ්ඩුවේ දූෂණ සහ වංචාවන් ගැන හොයන්න. ඒකේ චෝදනා එල්ල වෙලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට කෝටි ගාණක මහජන මුදල් දූෂණයකට ලක් කළා කියලා. ඒ වගේම රාජිත සේනාරත්න මහත්මයා සයිටන් කියන පෞද්ගලික රෝහල රජයට පවරා නොගෙන රජයේ මුදලින් නඩත්තු කිරීමේ, මහජන මුදල් අවභාවිතා කිරීමේ බරපතල චෝදනාවකට ඒ කොමිෂන් සභා වාර්තාවෙන් ලක් වෙලා තිබෙනවා. ඒ වගේම අකිල විරාජ් කාර්යවසම් මහත්මයාටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඒ කොමිෂන් සභා වාර්තාවේ. පළමු කොට මේ කොමිෂන් සභා වාර්තාවේ තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඒ නිර්දේශ තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න, අධිකරණය හමුවට ගෙන යන්න කියලා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අපි ඉතා ඉක්මනින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පහුගිය කාලේ ඔබ දන්නවා රාජගිරිය ප්‍රදේශයේ තරුණේ කප්පලා CCTV කැමරාවල තිබිච්ච දර්ශන මැකිලා ගියා. ඒ තරුණයා තාමත් ආබාධිතයෙක්, ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ තරුණයන්ගේ දෙමාපියන් හැඬු කඳුලින් අපෙන් ඉල්ලා හිටනවා අඩු ගානේ සාධාරණීයට කරන්න, මේ පිළිබඳ නැවත පරීක්ෂණයක් කරන්න කියලා. තරුණිය දෙන්නේ කිව්වා පාටලි චම්පික රණෝක ඇමතිවරයා ඒ වාහනේ රියදුර හැටියට ආවේ කියලා. ඒ තරුණිය දෙන්නට තරදිනාව ඒ දෙන්න විදේශගත වුණා. ඒ කටයුත්තත්, ඒ නීතිමය ක්‍රියාදාමයක් නැවත ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැක්කා ඩිෆෙන්ඩර් රෝලින් තරුණිය උස්සන් යන සුරූපී මන්ත්‍රීවරියක්. ඒ පිළිබඳ චෝදනාත් නැවත විභාගයට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙක් මහබැංකුවේ අධිපති වෙලා ඒ කරපු මහා හොරකම, ඒකට ගෑවිච්ච සියලු දෙනා නීතිය හමුවට ගෙන යන දැනට කෙරෙන්නේ ඒකේ අසම්පූර්ණ ක්‍රියාදාමයක්. ඒකේ මහමොළ කරුණි දැල්ලේ, අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ, මේ සියලු දෙනා සම්බන්ධයෙන්ම ඒ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන. අවසාන වශයෙන් රාජිත සේනාරත්න මහත්තයා මැතිවරණයේ අන්තිම දවස්වල අරගෙන ආපු අර සුදු වෑන් රියදුර, ඔහු නීතිය හමුවට පමුණුවන්න ඕන. ඔහු දැක්කයි කිව්වා උස්සන් ගිහිල්ලා ගඟට දානවා, කිඹුල්ලුන්ට කන්න දානවා. ඒක බරපතල චෝදනාවක්. අනිවාර්යෙන් ඔහුව අත්අඩංගුවටගෙන ඔහුගෙන් ඒ පිළිබඳ කටු උත්තර අරගෙන ඔහු කියන දේ සත්‍ය නම් ඒ පිළිබඳවත්
නීතිය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔහු අසත්‍යක් කියලා දිනන නම් ඔහුට ඒ සඳහා ඊටෙරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැනමා පේපර්ස් වල පහුගිය කාලේ සල්ලි එළියට ආවා. විවිධ පුද්ගලයන්ගේ සල්ලි, විද්‍යාමරපාල මහත්තයාගේ නමින් තියෙන සල්ලි, කාගුදේගේ සල්ලි වල ඇත්ත අයිතිකාරයා. ඒ පිළිබඳවත් වහාම පරීක්ෂණ පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ එකක්වත් වෙන්නේ අර මේ දක්වා තියෙන ආණ්ඩුවේ අනුරුදිසානාග මහත්තල කට්ටිය එකට වාඩි වෙලා එහෙම ක්‍රමයකට නෙවෙයි. ඔවුන්ම පිහිටවපු FCID එක තියෙනවා. ඒක ප්‍රතිසංවිධානය කරලා ඒක නීතිය නවන්නේ නැති ආයතනයක් බවට පත් කරලා, නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කරලා තමයි මේ සියලු කරුණු පිළිබඳව අපි සොයා බලන්නේ. එහෙම නැත්නම් ඒ චෝදනා විභාග කරලා අධිකරණය හමුවට පමුණුවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිට දැනගන්න තිබෙනවා මේ පහුගිය ආණ්ඩුවේ තිබුණා දූෂණ මර්ධන කමිටුව කියලා කමිටුවක්. ඒකේ හිටියා දේශපාලඥයෝ හිටියා, ඔය අනුරුදිසානාග මහත්තයලා හිටියා, තව තව නීතිඥයෝ හිටියා. ඒ හැමෝගෙම වත්කම් පහුගිය අවුරුදු 4 මාස තුල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිලා තියෙනවා. ඒගොල්ලෝ දූෂණ මර්ධනය කළා නෑ. දූෂණයේ මර්ධනයේ මුවාවෙන් උන් විශාල ධනේ පීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගෙත් ඒ වත්කම් කොහොමද ඒ කාලය තුල මේ විදිහට වැඩි වුනේ කියන එක පිළිබඳවත් සොයා බලලා සුදුසු පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉතා ඕනකමින් ඉල්ලනවා එංගලන්තය ඇතුළු යුරෝප රටවල් වල ඉන්නවා දේශපාලන රැකවරණ ලැබපු දෙමළ සහ මුස්ලිම් පිරිස්. ඒ අයගේ පහකට දීලා තියෙන අවුරුදු 5 ඉවර වෙන්නේ මේ අවුරුද්දේ. දැන් ඒගොල්ලන්ට ඕන දේශපාලන රැකවරණ තව අවුරුදු 5කට ගන්න නම් මේ බලයට ඇවිල්ලා තියෙන මහා භයානක ආණ්ඩුවක්, මේක මහා සිංහල අධිපතිවාදී ආණ්ඩුවක්, සුළු ජාතිය පීඩණයට පත් කරන ආණ්ඩුවක් කියන ව්‍යාජ මතයක් නිර්මාණය කරන්න ඒ අයට අවශ්‍යයි. ඒකෙන් ඒගොල්ලන්ට පුළුවන් ඒ මතය ඒ යුරෝපයේ නිර්මාණය කළාම තව අවුරුදු 5කට තමන්ට දේශපාලන රැකවරණ ගන්න. දේශපාලන රැකවරණ දීර්ඝ කර ගැනීමේ පිපාසාවෙන් පෙළෙන අයගෙන් සල්ලි අරන් BBC නාලිකාව මේ ව්‍යාජ ප්‍රවෘත්ති විකාශනය කරනවා. අරගොල්ලන්ට උණ කරන මතය හදනවා. ඉතින් අපි ඉතා කරුණාවෙන් ඉල්ලනවා ඔය ජාත්‍යන්තර ජනමාධ්‍ය වලින් නැවතත් මේ රට පිළිබඳව ව්‍යාජ කළු පින්තූර මවන්නේ නැතුව අපේ රට දිහා සාධාරණව බලලා විවේචනයක් තියෙනවා නම් විවේචනය කරන්න පුළුවන්. ඒකට අපි හැමෝම දෙන සූදානම්. හැබැයි බොරු බීතිය කාවල් මවලා අර අවුරුදු 5කට දේශපාලන රැකවරණ දීර්ඝ කර ගන්න බලාපොරොත්තුෙන් ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන කීයකට හරි වහල් වෙලා ওই වගේ තුට්ටු දෙකේ මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන්න එපා කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේදී කරන්න කැමතියි.